ශ්‍රී ලංකා ඉන්ශුරන්ස් මෙඩි 60 ශ්‍රී ලංකා ඉන්ශුරන්ස් වෙති. ඉන්ධන නොමැති බව සඳහන් කරමින් ප්‍රදේශ රසක ඉන්ධන පිරවුම් හල් අදත් වසදමා තිබුණා. ඇතැම් පිරවුම් හල් අසල ඉන්ධන ලබා ගැනීමට තවමත් දිගු පොලිම් දක්නට ලැබෙනවා. පවුල ගෑස් පොලිමට දාලා ආවේ මත ඇටපුතල අම්තල් පොලිමට දාලා පාන්දර යන මත එම දාම මේ මත මත මේ රටක මේ රට සම්පූර්ණ විකුණුවොත් අපිට කාල බීල ටික දවසක් හිටියයි රටක් නැහැ ශ්‍රී ලංකාවක් නැහැ කිසි දෙයකට විසඳුමක් නැහැ ඇයි මෙහෙම අපිට කරන්නේ ආණ්ඩුවට මුන්න තේරෙන්නේ නැති මන් දන්නා මුන් ඇමිතු කොල්ලන්ට මු මොකුණ බොරුම දියන් මු කටහරිව ඉන්ධන ගැටලුව මුල් කරගෙනමින් කොළඹ මේගම ප්‍රධාන මාර්ගයේ කපුවත්ත පිරුම්හල අසල අද පෙරවරුවේ උද්ඝෝෂණයක් පැවැත්වුණා. දින කිහිපයක සිටම පිරුම්හලේ පොලිම්වල සිට ඩීසල් ලබා ගැනීමට නොහැකි වූ ජනතාව ඊට එක්ව සිටි අතර මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමන අගමනයටද බාධා එල්ල වුණා. විරෝධතාවයෙන් අතර කිරුණේ කඳාන පොලිස් ස්ථානාධිපතිවරයා එහි පැමිණ එම පිරිසට අවශ්‍ය ඩීසල් ලබා දීමට පියවර ගන්නා බවට පොරොන්දු වීමෙන් පසුයි. මෙම පසුබිම තුළ ඩීසල් මෙට්‍රික් ටොන් 37500කට නෞකාවක් අද දිවයිනට ළඟා වූ අතර එම ඉන්ධන ගොඩබිම අද රාත්‍රියේ සිටම ආරම්භ කරන බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළා. අපි ගාව මුතුරාජවල විතරක් තියෙන පෙට්‍රල් 20000ක් 30000ක් විතර. කොළොන්නාවේ තියෙනවා දැනට ටොන් 8000ක් විතර. අද අපිට 34000ක නමක් බාර ගන්න තියෙනවා. ඒ බෑවම ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම අප්‍රේල් මාසේ දෙවෙනිදා ඩීසල් මෙට්‍රික් ටොන් 40000ක් ඉන්දීය ණය ආධාර යටතේ අපි ලංකාවට අවශ්‍ය කරන ඉන්ධන ටික ගෙන්නන්න අවශ්‍ය කටයුතු ටික සූදානම් කරලා තියෙනවා. මේ අතර සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අද පැමිණ ඉන්ධනවල ප්‍රමිතිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කළා. තරණකල මේක අරින්න ගේට්ටුව අරින්න අපිට ඇතුළට එන්න අපේ තියෙන ඩීසල් පෙට්‍රෝල් ගැටලු අපි සාම්බල් අරන් ආවා මොකද්ද කියන එක අපි ෆැමිලිල් අරගෙන ඒකට ගන්න පියවර ගෙන ඉන්හිහට මෙතන අපිට මේ කතන්දර ඕගොල්ලොත් එක්ක ගැටුමක් නැහැ කිලෝමීටර් 5ක් යන්න ගත්ත ලීටරේ නම් දැන් ලීටර් 1.5ක් යන තත්ත්වේ කර්මාන්ත ශාලා වලින් දැඩි පැමිණිලි තියෙනවා වෙනදා ලීටර් 100ක් ඩීසල් අරන් සතියක් දීපු කර්මාන්ත ශාලාව දින තුනෙන් වැහෙනවා කියලා මදි වෙලා ඒ කියන්නේ ඝනත්වය ගැටලුවක් කියන එක අපි කියන්නේ ඒක පරීක්ෂා කිරීම සඳහා CISIR කියන රාජ්‍ය ආයතනයේ විධිමත් පෞද්ගලික ආයතනයේ මේක පරීක්ෂාවට ලක් කර යුතුයි. ඕමාන ණය ආධාරයටදී දිවයිනට පැමිණි ගෑස් නෞකාවේ ගෑස් ගොඩබැම අද ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් එහි අන්තර්ගතයි. මේ අතර ප්‍රදේශ බොහෝමයක ගෑස් මිලදී ගැනීම සඳහා පැමිණි පාරිභෝගිකයන්ගේ දිගු පොලිම් අදත් පැවතියා. කණ්ඩත් නෑ බොන්නත් නෑ ගෑසුත් නෑ භූමිතෙලුත් නෑ මොකද්ද මේ කර්මේ අපි බණ ඇහුවට ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගත්තේ දැන් තමයි සෞභාග්‍ය ජක්ම මගේ කණිනු බෙරන මගේ පිටිපස්සෙන් බෙරෙනවා අතන හරි කන කාටෝ අපි ළමයි ස්කෝල වල දාලා අපි මෙතනට එන්න ඕනේ කොලිමට මේ ගෑස් ගන්න හල්දියා මේවට විසඳුම් හොයන්න තිබුණා අලි දෙනවා කොටි දෙනවා කෝ සැපයි කියන්නේ සුපීරියර් සැපයි රසට එන්න නෑ හැටන් ප්‍රදේශයේ ඉන්ධන පිරුම් හලට පැමිණි ජනතාවට භූමිතෙල් ලබා නොදීමත් සමග ජනතාව නෝරෙලිය හැටන් මාර්ගය අවහිර කරමින් විරෝධතාව විනිර තුනේ මෙලෙසයි. සීමා සහිතව දෙන්න යන්නේ.